අයිබෝවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක් වන්නේ බිස්24 ව්‍යාපාරික සාකච්ඡාව සමග අද අප සමග කතා බහට පැමිණ තිබෙන්නේ විද්‍යාඥ ආචාර්ය අනුර රත්නායක මහතා. ඔහු නිර්මාතෘවරයා සහ සභාපතිවරයා වනවා අඩිටෙක්ස් සමාගමේ. මේ කතාබහ ඉතාමත්ව සුවිශේෂී කතාබහක්. ශ්‍රී ලංකයේ විද්‍යාඥයෙක් පසුගිය කාලයේදී ලොව අද්විතීය නිර්මාණයක් බිහි කළා. ඔහු තමයි ආචාර්ය අනුර රත්නායක මහතා. ඔහු නිර්මාණය කළ ඇඟලුම් ශේෂ්ත්‍රයේ ඇඟලුම් වල නූලක්. මේ නූල පරිපතයක් ස්වභාවයෙන් භාවිතා කරලා එය ගොඩක් කාර්යයන් සඳහා යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. අපි ආචාර්ය අනුර රත්නායක මහතාගෙන් මේ කරුණු කාරණා පිළිබඳව දැනගන්නට කැමති. මෙහි සුවිශේෂී කාරණය වන්නේ ලෝකයේ ඇඟලුම් කර්මාන්තය විප්ලවීය මාවතකට හැරවීමට මෙම නිෂ්පාදනයට, මේ නවෝත්පාදනයට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඔහු පේටන් බලපත්‍රය පවා ලබාගෙන තිබෙනවා. අපි අද කතා කරන්නේ මේ තාක්ෂණය පිළිබඳව විද්‍යාඥ අනුර රත්නායක මහතා සමග. අයිබෝවන් කිය ඔබව පිළිගන්නවා අපගේ වැඩසටහනට. අයිබෝවන්, ඔබ මීට පෙරත් අපේ වැඩසටහනට පැමිණ තිබෙනවා. ඔබ බොහෝ කාලයක් උත්සාහ කළා මේ නවෝත්පාදනය, මේ තාක්ෂණය ලෝපුරා ප්‍රචලිත කරන්න. මම හිතන්නේ තීරණාත්මක සංදිස්ථානයකට දැන් ඔබ පැමිණ තිබෙනවා. පසුගිය දා ලංකාවට ආව ස්පාඤ්ඤ ආයෝජකයන් පිරිසක්, ඔවුන් කිව්වා ඩොලර් මිලියන 10ක මුදලක් මේ සඳහා ආයෝජනය කිරීමට ඔවුන් සූදානම් කියන කාරණේ. අපි එතනින් පටන් ගමු මේ කතාව. ඔව්, ඇත්තෙම ජයන්ත කිව්වා වගේ ටික කාලයක් ගියා. අපි සෑහෙන උත්සාහ කරා, ගොඩක් මහන්සි වෙලා තමයි මේ ප්‍රතිඵල ලබා ගත්තේ. ඉතින් අද අපිට හැකියාව තියෙනවා. මට හරිම සතුටයි මේ වෙනකොට මේක මට ලංකාවට මේ ඉන්ඩස්ට්‍රිය ගෙනීමට ලොකු බාධාවක් විදිහට තිබුණ ඔය අර මූලික ඉන්වෙස්ට්මෙන්ට් එක. ඉතින් අපිට ඒ ඉන්වෙස්ට්මෙන්ට් එක, ඒ කියන්නේ ලංකාවට ගේන්න මට ඒක වෙන රටක ආරම්භ කිරීමට කිසිම බාධා තිබ්බේ නැහැ පහුගිය අවුරුදු දෙක තුළ. නමුත් ලංකාවට ගෙනීමට පොඩි බාධක මට්ටමක් තිබ්බා. නමුත් ඒක දැන් අවසන් වී අපිට නැවුන් බලාපොරොත්තු ශ්‍රී ලංකිකයන්ට ඇති කර ගැනීමට හොඳ අවස්ථාවක් කියලා මං හරි සතුටු මේ අවස්ථාවේ. හැතරම දැන් ඔබ එහෙම කියනකොට අපේ හිතටත් සතුටක් දැනෙනවා. මේ වැඩසටහන අරමුණ ඔබටත් ඒ සතුට දැනෙනවා ඇති ශ්‍රී ලාංකිකයෝ විදිහට. මොකද ඔබ සඳහන් කරා මේක වෙන රටකට අරගෙන යන්න නම් බාධාවක් තිබුණ නැහැ කියන කාරණය. අපි පොඩ්ඩක් කියමු, මොකද්ද මේ තාක්ෂණය, කොහොමද මේක සංවර්ධනය කරේ, මේ තුළින් මොන වගේ ප්‍රතිලාභයක්ද ඇඟලුම් කර්මාන්තයට ලබාගෙන පුළුවන් කියන කාරණය. ඔව්, බොහොම කියන්නේ මම පෙර වැඩසටහනවල මේක බොහොම හොඳට පැහැදිලි කරා. නැවතත් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. පුංචි නූල් කැබැල්ලක්, ඉලෙක්ට්‍රොනික්ස්. මේක ඩිජිටල් බාකෝඩ් එකක් කියලා හිතුවොත් කෙනෙකුට සරලව තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් සාමාන්‍ය බාකෝඩ් එකක් අපි පාවිච්චි කරනවා ඇඳුම්වල සහ ඕනම් බඩුවක් කඩේට ගිහිල්ලා මිලදී ගන්නකොට එක ස්කෑන් කරලා ඒකේ තියෙන විස්තර සිස්ටම් එකට ගන්න. නමුත් එතනින් තියෙන ප්‍රශ්නේ, අපි මිල ඇඟලුම් අරගෙන රෙදි අරගෙන රෙදි කඩේකට ගිහිල්ලා අපි අර කවුන්ටර් වල පොලිමේ ඉඳලා එතකොට ඒ අර මැෂින් එකකට ඔය කියන බාකෝඩ් එක අල්ලනවා. අල්ලුවාම ඒ අර මිල ගණන් ඔක්කොම ඒකේ වැටිලා ඒ එකතුව පවා මම හිතන්නේ හදාගන්නේ ඔය කියන බාකෝඩ් එකේ. ඔව්, ඒක තමයි දැනට ගොඩක් වෙලාවට තියෙන්නේ. නමුත් RFID කියලා අලුත් ටෙක්නොලොජි එකක් ආවා. එතනදිත් ආවේ ඇත්තටම අර කාඩ් වගේ නිකන් හැංගිට් ටැක්ස් විදිහට තමයි ආවේ. ඒත් දැන් මේ RFID වල තියෙන වෙනස තමයි අපි ගාව තියෙනවා නම් අයිටම් 10ක් හෝ 100ක් කැෂි එකට කිට්ටු වෙනකොට ෆෝකස් කරන්න කිසි දෙයක් ඕනේ නැහැ. ලං වෙනකොට තප්පරයට අඩු කාලෙන් සියල්ලම ස්කෑන් වෙලා බිල එනවා. ඉතින් එතකොට විශාල කාලයක් ඉතුරු වෙනවා. ඕක තමයි සරලව කිව්වොත් මේ ටෙක්නොලොජි එකේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් සරලම පැහැදිලි කිරීම. නමුත් එන්හිහාට දැවැන්ත පෙරලියක් මේ හරහා මුළු එන්ටයර් ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රියෙම සිද්ධ වෙනවා. එතකොට දැන් ඔබ කියන මේ තාක්ෂණය, මේ නූල් කැබැල්ල, එතකොට කොහොමද මේ ඇඟලුම් වල ස්ථාපිත කරන්නේ සහ ඒක ස්ථාපිත කරාම මොන වගේ ප්‍රතිලාභයක්ද ලබා ගන්න පුළුවන් කර්මාන්තයට? ඔව්, දැන් ගොඩක් වෙලාවට කර්මාන්තය කියන්නේ මුල ඉඳලම ගත්තොත්, ප්‍රොඩක්ෂන් වල ඉඳලා ගත්තොත් ඕනම දෙයක් කවුන්ට් කරන්න ඕනනේ. අපි කොච්චරක් පැයකට හදනවද කියන එක අපි ගණනය කරන්න ඕනේ. එතකොට ගණනය කරන්න එක්කෝ මැනුවලි හෝ බාකෝඩ් වලින් ස්කෑන් කළ වෙන වෙනම. නමුත් මේක ඒ කියන්නේ ඇඳුම් සියල්ලම පෙට්ටිය ඇතුළේ හෝ ඕනම තැනක තියෙද්දී විශාල සංඛ්‍යාවක් ඉතා අඩු කාලෙකින් ස්කෑන් කරන්න පුළුවන් නම්
එතනදි සියල්ල කවුන්ටනෝ ඉතා සැනිකව. දැන් ඔතනදි ව්‍යහුස් වගේ වලට යනකොට ඒවගේ තියෙන මකුල් දැල් වගේ කන්වේ සිස්ටම් බෙල් ටොලින් යන්නේ ඔක්කොම බොක්සස් පිටින් ඒ යන ස්පීඩ් එකටම සියලුම ඩේටා සිස්ටම් එකට ඔටෝමැටිකලි තප්පරයට ගන්නවා. ඉතින් ඒ හරහා විශාල කාලයක් අඩු වෙලා මේක මැනේජ් කරන්න පහසු වෙනවා. අපි මොඳ විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පසු ඔබ නැවතත් එක්වන්නේ බිස් 24 ව්‍යාපාරික සාකච්ඡාව සමග. අප සමග කතා බහේ සිටින්නේ විද්‍යාඥ අනුර රත්නායක මහතා. අපි කතා කරමින් සිටින්නේ ඔහු විසින් නිර්මාණය කර නවෝත්පාදනය පිළිබඳව, විශේෂයෙන්ම ලෝකයේ මැඟලුම් කර්මාන්තය විප්ලවීය මාවතකට හැරවීමට මේ නවෝත්පාදනයට හැකියාව තිබෙනවා. ඇත්තටම දැන් ඔබ මේ සඳහන් කරපු මේ නිර්මාණයේ පේටන් බලපත්‍රය ඔබටද හිමිවන්නේ? ඔව්. ඒක ලෝකයේ වෙන කිසි කෙනෙකුට මේකට අයිතිය කියන්න බෑ. එතකොට දැන් මේක තුල ඇතිවන ව්‍යාපාරික අවස්ථාව ඉතාම වැදගත් වෙන්නේ. මේ කර්මාන්තයේ විප්ලවීය මාවතකට හරවන්න ඔබ සෑහෙන කාලයක් තිස්සේ මේ සඳහා උත්සාහ කරා කියන කාරණේ අපි කිව්වා. එතකොට වර්තමානයේ වෙන විට මේ ස්පාඤ්ඤ ආයෝජකයින් කොහොමද මේ සඳහා යොමු වන්න බලාපොරොත්තු වෙන්නේ? මේක ව්‍යාපාරයක් විදිහට කොහොමද දේශීයවත් විදේශිකයවත් ලෝකයේ පුරා මේක ව්‍යාප්ත කරන්න මම හිතන්නේ ඔබලා මේ වෙනුවට සමාගමක් ආරම්භ කරලා තිබෙනවා. ඔබ ඒ සමාගමේ නිර්මාතෘවරයා වගේම සභාපතිවරයා. අපි කැමති මේ පිළිබඳව දැනගන්න. ඔව්, අපි මූලික සමාගම තියෙන එංගලන්තේ. ඒකෙන් තමයි අපි ඇත්තටම මේ දැන් ඔය ඉනිමේෂන් R&D සේල්ස් ඇන්ඩ් මාකටින් කරන්නේ. සමහරට තව ටීම් එකක් ඉන්නවා ඇමරිකාවේ නිව්යෝක් වල. ලංකාවේ බලාපොරොත්තු වෙන්නේ මේකේ නිෂ්පාදන කටයුතු කරන්න. ඒ කියන්නේ ප්‍රධානම දේ නිෂ්පාදනයනේ. ඉතින් ප්‍රධානම ඉන්වෙස්ට්මන්ට් එක යන්නේ නිෂ්පාදනය සඳහා. ඉතින් ඒ විදිහට තමයි දැනට අපි ඉන්නේ. ඒ අවස්ථාවේදී ඇත්තටම මේ මේක ලංකාවට ගෙනීම සඳහා තමයි සෑහෙන උත්සාහ කරේ. පිටරටවලින් මේකට ඔපෝස් ආවා පහුගිය කාලේ. උදාහරණයක් විදිහට කිව්වොත් කටාර් රජයේ එක ඉන්වෙස්ටර් කෙනෙක් ඇමරිකානු ඩොලර් 35ක් ඔපෝ කරා. මිලියන 35ක් ඔපෝ කරා එහෙට එන්න කියලා. මේ ටෙක්නොලොජි සම්පූර්ණ අරගෙන සහ චීනෙන් ආවා, ඉන්දියාවෙනුත් ආවල්. විශේෂම දේ අර පාස්කු පහරෙන් සති දෙකකට පස්සේ ඇමරිකාවේ දෙවන්ත සමාගමක්. මේ මොකද මේ ඉන්ඩස්ට්‍රියේ RFID ඉන්ඩස්ට්‍රියේ ඉන්න දෙවන්තම සමාගම. මේක මගේ ටෙක්නොලොජි ගැන ආරංචිලා ඔවුන්ගේ කියන්නේ ඔවුන් සප්ලයි කරන සමාගමෙන් මේක ආරංචිලා ඔවුන් ගොඩක් කලබලලා එහෙම සමාගම මේ ලංකාවට එහෙම තහනම් කරලා තියෙන මොහොතෙත් එයාල ඉන්දියාවට ටිකට් එකක් දාලා වෙනම ආයි ටිකට් එකක් අරගෙන ලංකාවට ඇවිල්ලා මම හම්බුණා. මොකද ඒ තරමට මේකේ පොටෙන්ෂියල් එක වැඩි. මොකද අපි ලෝකේ බිලියන 150ක් ඇඳුම් වර්ෂයකට නිෂ්පාදනය කරනවා. ඒතකොට මේක ලොකු ඔපචුනිටි එකක්. ඉතින් එයාලට අක්ගාලා ආවා ඇවිල්ලා කතා කරලා එයාලා ඉතාමත් සෙනිකව මට ඔෆර් කරා මේ සම්පූර්ණ ටෙක්නොලොජි එක එයාලා ලයිසන් කරන්න කියලා ග්ලෝබලි. ඉතින් මට ඕනම් ඇවිල්ලා ඒක දීලා ලොකු සල්ලියක් ගන්න තිබ්බ පෞද්ගලික විදිහට. නමුත් මම මගේ හිනේ ඒක නෙමෙයි. මට ලංකාවට දෙයක් කරනවා. ඒ සියල්ලම ආපු ඔෆර්ස් ඔක්කොම මං රිජෙක්ට් කරා. ඒ අතරේ වාසනාවට මේ ස්පාන ජාතිකයෝ ආවා. එයාලා ෆ්ලෙක්සිබල්, එයාලා ලොකු කැමැතිත් බෙහි කරන්න. නමුත් එයාලට මම පැහැදිලිවම කිව්වා මට මේකේ ලොකුම නව තියෙන ලංකාවේ කිරීම. ඒක මගේ උපම් බිම, මගේ රට යමක් කළ යුතුයි කියන කාරණා ඔබ කිව්වා. ඔව්. මොකද එයාලා මගෙන් ඇහුවා ඇයි මේක ලංකාවේ? ඇයි බැරි යුරෝප් වල? මොකද යුරෝපයේ එංගලන්තේ රජයෙන් විශාල විදියට උදව් තියෙනවා අලුත් මේ වගේ නව නිර්මාණ වලට මුලින්ම දිරි දෙනවා එයාලා. ඉතින් එහෙම පසුබිමක එයාලා මගෙන් අහපු ප්‍රශ්නේ තමයි ඇයි ලංකාවේ අපිට මේක හොඳට කරන්න පුළුවන් යුරෝප් රටේ කියලා. මම කිව්වා නෑ, මම විශ්වාස කරනවා අපි ලංකාව කියන්නේ සුවිශේෂී රටක්. මේක ඩෙවලොපින් කන්ට්‍රිමක් වුණාට ඉතා හොඳ ස්කිල් තියෙන දරුව මෙහි රට ඉන්නවා සහ මගේ රට මේක. මම හැමදේම මෙහි දන්නවා. ඉතින් දැන් අලුත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් යුගයක අපි ඉන්නේ. ඒ නිසා මම එයාලට කිව්වා මට දැනෙන විදිහට මේක හොඳම රට තමයි ලෝකේ.
ලංකාව මේක ආරම්භ කිරීමට කියන එක. එයාල ඒක ඇත්තටම පිළිගත්තා. පිළි අරගෙන එයාලා ඒ නිසාම තමයි ලංකාවට මීට කලින් ඇවිල්ලා තිබ්බේ නැහැ. ලංකාවට ඇවිල්ලා අපිත් එක්ක කතා කළා. අපේ මැෂින් බලලා හොඳ බොහොම සතුටින් තමයි එයාලා ගියේ. ලංකාව එයාලා හිතපු විදිහට වඩා වෙනස් කියලා එයාලා කිව්වා. ඒකට අපි ඇත්තටම ප්‍රෙස් කොන්ෆරන්ස් එකකුත් තියලා එයාලත් ඒකට සහභාගී වෙලා ඒක නේ කිව්වා. ලොකු සතුටින් තමයි මෙහෙන් ගියේ. ගොඩාක් පොසිටිව් විදිහට ගිහිල්ලා අපි දැන් ඊට පස්සේ අපි දෙකොල්ලම එකතු වෙලා ජර්මන් මැෂින් හදන සමාගමටත් ගියා. ගිහිල්ලා මම පෙරේද ඇත්තට ලංකාවට ආවේ. ඒනසන් ලොකු සැලසුමක් තියෙනවා. අපි ජනවාරි වලින් පස්සේ මේ ඔපරේෂන් පටන් ගන්නට. එතකොට දැන් ජනවාරි මාසෙන් පස්සේ මේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරාට පස්සේ ශ්‍රී ලංකා දැන් ඔබ කිව්වනේ දැන් ඇමරිකාව තුළ ඒ වගේම ඉංගලන්තය තුළ මේකේ යම් යම් මෙහෙයුම් කටයුතු සිද්ධ වෙනවා. එතකොට නිෂ්පාදන කටයුතු ගොඩක් වෙලාවට ශ්‍රී ලංකාව තුළයි සිද්ධ වෙන්නේ. එතකොට මම හිතන්නේ ලෝකේ ඇඟලුම් නිෂ්පාදනය කරන ප්‍රධානම රටවල් විදිහට අපිට කියන්න පුළුවන් චීනය දැඩි විශාල කොටසක් ලෝකෙට ඇඟලුම් නිෂ්පාදනය කරනවා. ඒ වගේම බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, වියට්නාමය මේ වගේ රටවල් ඇඟලුම් නිෂ්පාදනයට යොමු වෙලා තිබෙනවා. ගොඩක් ඇඟලුම් ලේබල්ස්, ඒ කියන්නේ ওই සන්නාම තිබෙන්නේ ඇමරිකානු සහ යුරෝපීය සන්නාම. එතකොට දැන් මේ වෙළඳ පොළවල් වලට ශ්‍රී ලංකාව තුලින් මේ නිර්මාණය කිරීම තුළ ලංකාවට මොන වගේ ආර්ථික වාසිය ඇති වෙන්න පුළුවන්ද? පෞද්ගලික ඔබට නෙවෙයි දැන්. මොකද ඔබ මේ උත්සාහය ගත්තෙම වෙන රටකට ඒ යන ආර්ථික වාසිය ඒ රටට යන්න දෙන්නේ නැතුව තමන්ගේ ඉපදිච්ච රටට අරගෙන දෙන්න. ඒතර සමස්යක් විදිහට මේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීමත් එක්ක විදේශීය ආයෝජකයොත් එක්ක ඔබ හිතන විදිහට ලංකාවේ ජන සමාජයට මොන වගේ ප්‍රතිලාභ ඇති වෙන්න පුළුවන්ද? ඔව්, මේක ඇත්තටම අලුත් ඉන්ඩස්ට්‍රියක්. එතකොට අලුත් ඉන්ඩස්ට්‍රියක් ලංකාවට එම තුලින් ඒ දැන් ආයෝජන ලංකාවට එනවා. ඒ අරහා සියදහස් ගණක් රැකියා ඇති වෙනවා ශ්‍රී ලාංකික දූ දරුවන්ට. සහ ඒ අර වක්‍රාකාරව තව ගොඩාක් ආදායම ඇති වෙනවා. අපි ගොඩක් රෝ මෙටීරියල් ගන්න වෙනවා, මැෂින් ඩිවලොප් කරන්න තියෙනවා. තවලෝ මේ ලංකාවෙත් අපි සමහර මැෂින් ලංකාවේ ඩිවලොප් කරනවා. ඒ අර ඒ මුදල් ලංකාවට ගලා එනවා. සහ මේ නිෂ්පාදනය සිද්ධ වෙද්දී ඒ විදේශ විනිමය ලංකාවට එනවා. ඒ විතරක් නෙමෙයි, මේ අලුත් මේ ඉන්ඩස්ට්‍රිය, කියන්නේ ස්මාර්ට් ටෙක්ස්ටයිල් කියන ඉන්ඩස්ට්‍රිය, මට තව ගොඩාක් තව ඉස්සරහට එන ටෙක්නොලොජි ගොඩාක් තියෙනවා. ඒ සියල්ලම මම ලංකාවේ ව්‍යාප්ති කිරීමට තමයි සැලසුම් කරගෙන ඉන්නේ අනාගතේ. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පසු ඔබ නැවතත් එක්වන්නේ බිස් 24 ව්‍යාපාරික සාකච්ඡාව සමග. අද අප සමග කතා බහේ සිට කතා බහ කරමින් සිටින්නේ විද්‍යාඥ අනුර රත්නායක මහතා සමග. අපි කතා කරමින් සිටින්නේ ඔහු විසින් නිර්මාණය කරපු සුවිශේෂී වූ නවෝත්පාදනය පිළිබඳව. ඒ ව්‍යාපාරයක් විදිහට ශ්‍රී ලාංකිකයන්ටත් ප්‍රතිලාභ ලබාගත හැකි ආකාරයට ඔහු ලෝකයට අරගෙන යන්නටයි මේ අවස්ථාවේදී සූදානම් වන්නේ. ඇතනම වැඩසටහනේ අවසාන භාගයට අපි ඇවිල්ලා ඉන්නවා. ඇතනම මේ වගේ සුවිශේෂී කාර්යභාරයක් රට වෙනුවෙන් කරන්න උත්සාහ කරන වෙලාවක රටක් විදිහට ඔබ මොන වගේ සහයෝගයක්ද බලාපොරොත්තු වෙන්නේ? විශේෂයෙන්ම රජෙන් සහයෝගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්, ජනතාවගෙන් සහයෝගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබ මොන වගේ බලාපොරොත්තුවකින්ද ඉන්නේ? ඔව්, ඇත්තටම මේක පොඩි දෙයක් නෙමෙයි, ලොකු ඉන්ඩස්ට්‍රියක් අපි මේ ලංකාවට ස්ථාපිත කරන්න උත්සාහ කරන්නේ. එතකොට ආයෝජකය වුණත් බලනවා මෙහි මොනවාද තියෙන පහසුකම් මොනවාද. විශේෂයෙන් මේ වගේ අලුත් දෙයකට ආයෝජනය කරනවා කියන්නේ ලොකු අවදානමක් ඕනම දෙයකට. මේකට විතරන්නේ ඕනම දෙයකට. ඒ අවස්ථාවේදී අවුරුදු දෙක තුනක් යන්න පුළුවන් ඒකෙන් ආදායම ඇවිල්ලා ඒ යන මුදල් රිකව වෙන්න. සහ මුල්ලේදී ආදායම නැහැ ඇත්තටම. එතකොට මුල්ලේදී වීදම විතරමයි. එතකොට අපිට මුල්ලේදී ගොඩාක් වීදම් කරන්න අමාරුයි. අවශ්‍ය කරන මූලිකම දේවල් වලට වේදන් කිරීම තුළින් වැඩි දෙයක් අපිට මේ ආයෝජනයෙන්, මොකද මිලියන ඩොලර් මිලියන 10ක් කියලා මූලික වශයෙන් ඉස්සල්ලා ආයෝජනය කරනවා. පස්සේ ඊට වඩා ඉදිරියට අපි මේක එක්ස්පෙන්ෂන් වලට සාර්ථකත්වයේ මත ඕන ඉදිරියට යාවේ අනිවාර්යයෙන්. අන්න හරි. අපේ පළමු පියවරේ සාර්ථකත්වයේ මත එයාලා ඊනකට මිලියන 100ක ඉන්වෙස්ට්මන්ට් එකක්, ඩොලර් මිලියන 100ක ඉන්වෙස්ට්මන්ට් එකක් දීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඉතින් අර ඒ නිසා අපි පළවෙනි අවුරුද්ද දෙක හොඳටම වැඩ පෙන්වන ලංකාව රටක් විදිහට. ඉතින් අපි මෙතනදී බලාපොරොත්තු වෙනවා අපිට අර බිල්ඩින් වලට වගේ ඒ වගේ දේවල් වලට වේදන් නොකර
ප්‍රධානම අවශ්‍යමතා ටික තමයි මැෂින් සහ අපිට මේ සඳහා අලුත් දූදරුවන් මේ ට්‍රේනින් කරන්න ඕනේ මේ අලුත් ටෙක්නොලොජි එකට එයාලට සැලරිස් දෙන්න ඕනේ. ඒසාව විශේෂයෙන් මතක් කරන්න අපි මම මගේ ප්‍රධානම ඩ්‍රීම් එක තමයි මේ කම්පැනි හොඳ වැටුප් ලබන කම්පැනියක් කිරීම. මොකද අර ගොඩක් වෙලාවට ගොඩක් අයගේ තියෙන ආකල්පයක් තමයි ගාමට් ඉන්ඩස්ට්‍රියේ මේ ළමයි හරිය අඩුපඩියට වැඩ කරනවා කියන සංකල්පයක් ගොඩක් අයගේ තියෙනවා. ඉතින් මම නෑ හොඳ කම්පැනි තියෙනවා යතරේ හොඳට ගෙවන කම්පැනි තියෙනවා. ඉතින් මමත් බලාපොරොත්තු වෙන්නේ මේක රටේ තියෙන හොඳට මිනිස්සුගෙන හිතන සමාගම බවට පත් කරන්න. ඉතින් ඒකට හොඳට ළමයි ට්‍රේනින් කරන්න ඕනේ. ඒකට අපි මේ මුදල් ආයෝජනය කරන්න කැමති. ඉතින් සහ මැෂින් වලට. ඉතින් ඒ නිසා සමහර දේවල් තියෙනවා අපිට ඒකට බිමක් හෝ ඒකට බිල්ඩින් එකක් වගේ රජයෙන් අවුරුද්දට හෝ දෙයකට සහන දෙනවා නම් අපිට ලොකු එක ගැම්මක්. සහ මේ රටේ සිදුවෙන දේවල් ඒ කියන්නේ අපි මැෂින් මෙහෙට ගෙන්නනකොට වරායින් ඒක රිලීස් කරගන්න සත්ති ගණන් මාස ගණන් ගන්න ගියොත් අපිට මේක සෑහෙන ප්‍රශ්න මුනේ. මොකද ආයෝජකයොත් ගොඩාක් කැමති එකක් නැහැ ඒ වගේ තත්වයකට. ඔව් ඒ වගේ තත්වයකට. ඉතින් එහෙට මෙහෙට වටේට කට්ටිට ගීකේ කතා කර කර යන්නේ නැතුව ස්කාරස්මකව ඒ මැෂින් අපිට ඉක්මනින් ගෙන්න ගැනීම සහ ඒවට තියෙන ටැක්සස් අඩු කරලා ඒ කියන්නේ සමාගම නැගිට්ටට පස්සේ ඕන තරම් රජෙන් ටැක්ස් ගහන්න. මොකද රජයට ආදායම අවශ්‍යයි. නමුත් මුල්ලේදී ආදායමක් නැති වෙලාවේදී අර ගේන ආයෝජනයෙන් ටැක්ස් ගහන්න ගියොත් මුකුත් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ මූලික ගැම්මක් අරන් දෙන්න එක රජයේ යුතුකමක්. මොකද අපි සෑහෙන මම ලෝකෙක මට එංගලන්තේ ඉඳලා මේක ඉස්සරහට යන්න තියෙද්දිත් මම මේක කැප් වෙලා සෑහෙන උත්සාහ කළා මම මේක ලංකාවට ගෙනාවා. දැන් අපි මේක සියලු මේ දෙන එකතු වෙලා රටක් විදියට ටීම් එකක් විදියට මේක ඉස්සරහට යා යුතු කාලයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඔයතර දැන් ඒක දැන් ඔබට ඒ ලබා දෙන සහයෝගය පූර්වාදර්ශයක් බවට පත් වේවි. ඔබ වගේම ලෝකේ වෙනත් තැන්වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ස්වදේශිකයෝ තමන්ගේ දැනුම හැකියාව ඒ සියල්ල අරගෙන මේ රටට ආවොත් තමයි මේ රට මම හිතන්නේ වර්තමානයේ තිබෙන තත්ත්වෙන් ඉදිරියට අරගෙන යන්නට හැකියාව තිබෙන්නේ. ඔබට අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවා. ඔව් ඇත්තෙම අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ අපි දැන් අපිට රටේ ඉන්නවා අපි ගරු කරන අපි විශ්වාස කරන අතිගරු ජනාධිපතිතුමා කොට අපේ රාජවංශ මැතිතුමා එතුමාගෙන දැඩි විශ්වාසයක් තියෙන අපි හැමෝගෙම. ඉතින් මම බලාපොරොත්තු වුණා ඉතාමත් ඉක්මනින් එතුමාව මුණ ගැසිලා මේ සම්බන්ධව කතා කරලා ඉදිරි පියවර හොඳට පැහැදිලිව හොඳ සැලසුමක් ඇතිව ඉතාමත් ශීක්‍රයෙන් එක ගැම්මට කට්ටි එකතුලා මේ රට ශීක්‍රයෙන් දියුණු කිරීමට අපි අප කැප වෙලා ඉන්නවා. ඉතින් එතුමාලගේත් සහයෝගය ලැබෙයි කියලා මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මම හිතන්නේ මේක ඉතා සුවිශේෂී වැඩසටහනක්. ඔබ මා මේ හමුවන මේ වැඩසටහන තවත් වසර ගණනාවකින් නැවත බැලුවොත් ඔබ ඒ ඉන්න තැන පිළිබඳව මම හිතන්නේ අපිටත් රටටත් මේ වැඩසටහන නරඹන හැමෝටම අභිමානයක් ඇති වේවි. මා ප්‍රාර්ථනා කරනවා ඔබ ඒ සිදු කරන්නට බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ලෝකයේ බබලන රටක් බවට පත් කරන්නට සහ මේ තාක්ෂණික විප්ලවයක් මම හිතන්නේ ඔබ මේ ආරම්භ කිරීමට උර දෙන්නේ. ඉතින් මේවා මේ කාර්යයෙන් ජයග්‍රහණයක්ම ලබලා මම හිතන්නේ අපේ රට ඉදිරියට මරගෙන යන ඔබට ශක්තිය ලැබෙන කියලා අපි ඉතාමත්ම හෘදයාංගම සහ උණුසුම් ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබට බොහොම ස්තුතිය අපේ වැඩසටහන පැමිණීම පිළිබඳව. බොහොම ස්තුතියි. අපි අද සාකච්ඡා කළේ විද්‍යාඥ අනුර රත්නායක මහතා සමග. ඔහු ඇත්තරම සුවිශේෂී කාර්යයකටයි මේ සූදානම් වන්නේ. අද විස් 24 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකෙන් හමු වෙමු.